ගෑස් ආශෘත පිපිරීම් සහ ගෑස් හිඟයත් සමග භූමිතල් සහ විදුලි උතුන් සඳහා හිතාගන්න බැරි තරම් ඉල්ලුමක් ඇති වුණා. ඒ වගේමයි රයිස් කුකර් සඳහාත් අද විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. බොහෝ පිරිස් ආරක්ෂාව වෙනුවෙන් මේ උපකරණවලට මාරු වෙමින් සිටිනවා. මෙහිලාද අද බරපතල මාෆියාවක් ක්‍රියාත්මකයි. කිසිදු ප්‍රමිතියක් නැතුව විදුලි ලිප් සහ භූමිතල් උඳුන් රට තුළට ඇවිත්. ඒ වගේමයි හිතුමතේට කැමැති ගණන්වලට මේවා අලෙවි වෙනවා. ප්‍රමිතියක් බලන්නේ නැතිව මේ විදිහට භූමිතල් ලිප් සහ විදුලි උඳුන් පැමිණීම තුළ අනාගතයේ තවත් අනතුරු සිදු විය හැකි බව මතක් කළ යුතුව තිබෙනවා. ලාමතෙල් ලිප් තමයි ඔක්කොම ඉල්ලන්නේ. ගෑස් යන්නේ නැහැ. ගෑස් ලිප් අවුරු තිල්ලන්නවත් නැහැ. ලාමතෙල් ලිප් වෙයි ෆ්ලට් තමයි යන්නේ දැන්. ලාමතෙල් ලිප් තමයි වැඩි. 200 300ක් හරි දවසට විකුණන්න පුළුවන් බඩු නැහැ. එසේම ලිට්‍රෝ සහ ලාබ් සමාගම් එකිනෙකාට එරෙහිව චෝදනා කරගෙන සිටිනවා. ලිට්‍රෝ සමාගම කියන්නේ අපේ රටට බාල ගෑස් ගෙන්වුවේ ලාබ් සමාගම කියලා. මේ 18 ලීටර කතාව මේ සමාගම් දෙකම කුඩා ප්‍රමාණයට කරපු පරීක්ෂණයක්. දී එතුමා අපේ සමාගමට කියනවා 18 ලීටර ගෙනාව කියලා. එතුමත් මේ 18 ලීටර සිලින්ඩරේ මාකට් එකට දැම්මා. ලාබ් සමාගම කියන්නේ තමන්ගේ කහපාට සිලින්ඩර නිල් පාට කරලා හොරට අලෙවි කරන බබයි. අපේ ගෑස් සිලින්ඩර එකතු කරලා නිල් පාට කරනවා සංවිධානාත්මක. විවිධ ප්‍රදේශවල කහපාට සිලින්ඩර එකතු කරලා නිල් පාට වලට හැරවීමේ සංවිධානාත්මකව සිද්ධ කරනවා. මේක කර්මාන්තයක් විදියට තාමත් අගතිගාමී දෙයක්. ජනතාවට නම් මේ සමාගම් දෙකම දැන් හොරු ගානටම ගිහින්. මේ දෙගොල්ලෝගේම අධික ලාභය වෙනුවෙන් පාරිභෝගිකින් රවටන බව ඉතා පැහැදිලි. ඇත්තටම පාරිභෝගිකින්ට වංචා කළ අනතුරේ හෙළු සමාගම් ලොක්කන්ට එරෙහිව අඩුව ගානේ රටේ සාමාන්‍ය නීතිය යටතේවත් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැද්ද? ඇයි සභාපතිට අත්අඩංගුවට ගන්න නැත්තේ? සමාගමේ සභාපති ටීවී එකේ ඇවිල්ලා කියන එකේකේ. ඒ වුණාට අපිට නියමිත ගෑස් සිලින්ඩරයක් තාම ලැබුණේ නැහැ. මේක මේ දෙපැත්තම බොරු බයිලයක් ගහන්නේ. දෙපැත්තම බෝලේ පාස් කරනවා. සමාගම් දෙකේ ඉන්න අධ්‍යක්ෂකලා මං හිතන්නේ මේ ආණ්ඩුවේ හෙන්චයිලා උන් ඉතින් ඒ පැත්තට නටනවා මිසක් මේ අපිට උද මෙයා කරන්නේ නැහැ. ඒ යාලට කවදාකවත් දඩුවමක් දෙන්නේ නැහැ ලොක්කට කවුරුවත්. අදත් රට පුරා ගෑස් පොලිම් දක්නට ලැබුණා. ගෑස් එහෙම තියෙනවද? දැන් සැපද? කොහොමද පොලිම? අපිට නම් කනවත් කියන්නේ නැහැ. මේ දැන් කියලා නම් මගේ කඩේ කක්කුම. ඊයලා රටහන් ගෑවේ කියන්න. ඔය ගෑස් පොලිම් හොඳයි ඉතින් නමුත් බතු නැති රට නෙමෙයි. මේක හදන්න බුලන් ගෝඨාපේට. එයා ඇමරිකාවෙන් ඉඳලා ආපු එකනේ. ඔබට සතුටුයි කියලා අහන්න මම දැන් කියන්න තියෙන සනීෆයි කියන එක විතරයි. අම්බලංගොඩ ප්‍රදේශයේ පාන්දර දෙකේ සිට ගෑස් පොලිමේ සිටි අයෙකු රෝහල්ගත කිරීමට පවා සිදු වුණා. අම්බලංගොඩ ගෑස් බෙදා දුන්නේ පොලිසියද මැදිහත් වීමෙන්. අද තවත් ගෑස් නැවක් හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගය අද රහස් පොලිසියට ගියා. ඒ ගෑස් සම්බන්ධව සිදු කර තිබූ පැමිණිල්ලේ ප්‍රගතිය පරීක්ෂා කිරීමටයි. මේ පැමිණිල්ල දාලා අද වෙනකොට මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා. තවම කිසිදු ආකාරයේ ප්‍රගතියක් ඉස්සරහට ඉක ගිහිල්ලා නැහැයි කියන එක අපිට හැඟුණා. විශේෂයෙන්ම පාරිභෝගිකයින් සිවිල් සංවිධාන ලිට්‍රෝ සමාගමේ මේ සම්බන්ධව කට උත්තරයක් ගන්න එන්න කියලා ඔවුන්ටත් දන්නලා තිබෙනවා. ඔවුන් තව වෙනකන් කට උත්තරයක්වත් දෙන්න ඇවිල්ලා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.